සිනහවන්තය යේසුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාද වේවා පුරා මාසයක්ම දෙවියන් වහන්සේ අපිත් එක්ක හිටියා ඒ මාසේ පුරාවටම උන්වහන්සේගේ ආශිර්වාදයක් සුවයත් අපි අත්දැක්කා ඒ නිසා දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා ඔයා යේසුස් වහන්සේ තුල ප්‍රීතියෙන් ඉන්නව නේද මේ මාසේ පුරාවටම දෙවියන් වහන්සේ ඔයාව එක්කගෙන ආපු විදිය සිහි කරලා උන්වහන්සේට ස්තුති කරන්න උන්වහන්සේ මාසේ පුරාම ඔයා එක්ක හිටපු විදිය ඔයාට කතා කරපු විදිය ඔයා සිහි කරලා උන්වහන්සේට ස්තුති කරන්න දෙවියන් වහන්සේගෙන් ඔයා ගොඩාක් ආශිර්වාද ලැබලා ඇති ඒත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා ඔයාට දිගින් දිගටම වද දෙන හදවතේ ඒකට දුකක් ඉතුරු වෙලා ඇති මේ ප්‍රශ්නේ විතරක් විසඳෙන්නේ නැහෙනි මේක විතරක් මට හැමදාම වේදනාව දෙනවනි කියලා ඔයා නිතරම යාඥා කරනවා ඇති යොහන් 10:20 වෙනි පදේ කියනවා නුඹලාගේ ශෝකය ප්‍රීතියට හැරෙන්නේය කියලා එක කරදරයක් මේ දේ විතරක් මගෙන් ඉවත් වෙන්නේ නැහෙනි හිතනව නේද දෙවියන් වහන්සේ කියනවා අද ඔයාගේ ශෝකය ප්‍රීතියට හැරෙනවා කියලා ඒ කොහොමද හැරෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිසා හැරෙනවා ඔයාගේ ශෝකය ප්‍රීතියට හරවන්න යේසුස් වහන්සේ කුරුසියේ තමන් පූජා කළා කුරුසියේ තමන්ගේ අත්වලට කකුල් වලට ඇන ගහන්න උන්වහන්සේ ඉඩ දුන්නා. උන්වහන්සේ වේදනාව ඇත්තා වූ දුක දන්නා වූ දෙවි කෙනෙක් කියලා දේ වචනේ අපි දකිනවා. උන්වහන්සේ ඔයාගේ දුක කුරුසියේ දරාගත්තා. උන්වහන්සේගේ කුරුසියේ දරාගත්ත ඒ මහා ශෝකය නිසා අද ඔයාගේ දුක ප්‍රීතියට හරවන්න උන්වහන්සේට පුළුවන්. ඔයා මේ අලුත් මාසේ අලුත් ප්‍රීතියකින් තමයි ඇතුල් වෙන්නේ. එහෙමනම් විශ්වාසයෙන් උන්වහන්සේව සොයන්න. මේ පොරොන්දු උන්වහන්සේට මතක් කරලා ප්‍රශංසා කරන්න. අනිවාර්යයෙන්ම ඔයාගේ දුක නැති වෙලා ප්‍රීතිය ඔයා අත්දකින්න යනවා. මේ කහපු ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් මේ මාසේ පුරාවටම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දිව්‍ය ආශිර්වාදය නිරතුරුවම ලැබෙන සේක්වා. ආමේන්. ජේසු පිහිටයි.